මන්දන මෙතන ඉන්න ඔයගොල්ලෝ හැමෝම ඉන්නේ සතුටින්. එහෙමද නැද්ද? සතුටින් ඉන්නේ. ඉවසිල්ලක් නැතුව ඉන්නේ. මම දැක්ක අනුන සහෝදර අපිලා දිවිච්ච සතුට ඔයගොල්ලන්ගේ මූණවල. අපිට අපේ වෙච්ච නායකයෙක් හම්බෙලා තියෙනවා. අපි හැමදාම වලව්කාරයන්ට නායකයෙක් කියලා හිතාගෙන උඟක් දෙනෙක් නේද? උඟ දෙනෙක් එහෙම හිතාගෙන ඒගොල්ලන්ට ඡන්දෙ දෙමු. අපේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනා කාලයක් මහින්ද රාජපක්ෂට ජය වේවා කියලා කිව්වා. මහින්ද ජය වුණා රටට. රට වැටුණා නේද? අර වචන කියන්න හොඳ නැසක් කිව්වේ නෑ. රටට නේද? ඊට පස්සේ රයිල්ට ජය වේවා කියලා කිව්වා. රයිල්ට ජය වුණා රට වැටුණා. දැන් අපිට තියෙනවා පළවෙනි වතාවට අපේ කෙනෙක් අපට හම් වෙලා තියෙනවා. අපේ පන්තියේ කෙනෙක් අපේ කෙනෙක් ජනාධිපති කරගන්න. එස දැක්කම අපට සතුටක් වෙනවා. මොකද අපිට අපේ කම දැනෙනවා. අපේ සුවඳ දැනෙනවා. අපේ සහෝදරත්වයේ ලිංගතුකම දැනෙනවා. මම දැක්ක මෙතන මම බලන් ඉන්නකොට අනුන් සද්ද කතා කරද්දී ඔබගල මූණු දිහා ඒ මූණු වල පුදුම සතුටක් තිබ්බා. මම දැක්ක සමහර අය ඇස්වල යන්තම් කඳුළු දිනනවා වගේ. ඒ සතුටට. එස අපි හැමෝම සතුටෙන් ඇස්වල කඳුළු පුරවගෙන ඉන්නේ මේ දවස්වල. මොකද අපේ ජීවිතේ හැමදාම ප්‍රාර්ථනා කරපු හැමදාම අපි දකින්න ආසන් හිටපු ඒ අසිරිමත් මොහොත තව දවස් දෙකක් උදා වෙනවා බලන්න. අන්නේ අසිරිමත් මොහොතේ සාක්ෂිකාර වෙන්න ඔබට අපට පුළුවන් මේ පිළිබඳව මම හිතන අපි කවුරු සන්තෝෂ වෙනවා. මේක අපේ ජීවිතය ඉතාම වටන දෙයක්. මිනිස්සු හැමදාම ඉපදෙනවා කාලේ ජීවත් වෙන මැරෙලා යනවා. හැබැයි මේ හැමෝම ඉතිහාසයේ ලියවෙන්නේ නැහැ. ඉතිහාසයේ වෙනස් කරන්න ඉතිහාස සඳහන් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපි මොකක් හරි හේතුවක් මත හරි අමුතු කාලෙක ඉපදලා ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? අපේ රට සමාජයක් පෙරහිලා වැටිලා අලුත් එකක් බිහි වෙන්න යන සංක්‍රමණීය කාලයක අපි ඉපදලා තියෙනවා. ඒක හැමෝටම ලැබෙන්නේ නැති වාසනාව. ඉපදලා විතරක් නෙවෙයි යන්නේ සංක්‍රමණීය කාලේ ඒ පරිවර්තනීය කාලේ ඒ සමාජ පරිවර්තනයේදී ඒකට සක්‍රිය ලෙස දායක වෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපි හිතනවා ඒකත් අපේ ජීවිතේ ලබපු විශාල ජයග්‍රහණයක්. ඒ නිසා අපි හැමදාම සතුට පුරවගෙන මේ ඉන්නේ. ඒ සතුට පුරවගෙන ඉන්න නිසා මම හිතන්නේ අපි කාටවත් ඒ සතුට අයින් කරගන්න ඕන වෙන්නේ නැහැ. මේ දවස් දෙකත් අපි විශ්වාසයෙන් ඉමු. මේ දවස් දෙකත් අපි තව එක්කෙනෙක් හරි මේ පැත්තට ගන්න උත්සාහ කරමු. එසා කිසි ප්‍රශ්නයක් නැහැ. 21 අපි ඡන්දේ දීලා 22 ප්‍රතිඵල කියනකොට අවුරුදු සනාක සහෝදර අපේ රටේ ජනාධිපතිවරයා සපත් කරනවා කියන විශ්වාසය අපි හැමෝටම තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා නැහැ කවුරුවක්වත් මෙතෙන්ට ඇවිල්ලා නැහැ අවුරුදු සහෝදර ජනාධිපති කරවලා තමන්ට රස්සාවක් ඉල්ල ගන්න. මෙතෙන්ට ආපු කවුරුවක්වත් මෙතෙන්ට ඇවිල්ලා නැහැ අවුරුදු සහෝදර ජනාධිපති වුණාට පස්සේ මහත්යට නැත්නම් නෝනට උසස් වීමක් ගන්න. මෙතෙන්ට ආපු කවුරුවක්වත් මේ වේදිකාවේ කවුරුවක්වත් නැහැ අමුර ජනාධිපති කරලා කොන්ත්‍රාත් එකක් ගන්න. මෙතෙන්ට ආපු කවුරුවක්වත් නැහැ තමගේ ළම ඉස්කෝලේ දාගන්න ලියුමක් ඉල්ල ගන්න ආපු කවුරුවක් නැහැ. ඒ නිසා අපේ රටේ මෙතෙක් කල් තිබිච්ච අර පෞද්ගලික අරමුණු වෙනකොට දේශපාලන පැත්තක තියලා මෙතෙන්ට අපි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ දවස් එවිතල ඉන්න මොකද සඳහාද? අපි ඉස්සරහ තියෙන මේ කාලකන්නි බවට පත් කරපු රට අපේ දෑතින් ගොඩනගන්න ඕන නිසා මේ රට ගොඩනගන මහා කාර්යයට අපේ දායකත්වය දෙන අභිලාෂ්ටි මෙන්න අපිත් ඒකට ඉන්නවා කියලා පෙන්වන තමයි මෙතනට ඇවිල්ලා. එසව ඔබ විශේෂ කණ්ඩායම අපි ඔබට ඉස්සනම ආචාර කරන්න මොකද තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කාර්ය සඳහා දායක වෙලා තියෙනවා. රටක් වෙනස් කරන්න පුළුවන් එහෙම ජනතාවකට. රටක් වෙනස් කරන්න පුළුවන් එහෙම ජනතාවකට. ඒ විතරක් නෙමෙයි වේදිකාවේ අපි ජාතිකන බලේ නායකත්වයත් එහෙමයි. තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි හැමදෙනාම කරන යුතුයකමක් අපේ ජීවිත කාලේ මැරෙන්න කලින් කරන යුතුයකමක් ලෙස මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. නැතුව අංගසනක සෞද ජයග්‍රහණ කරලා ඒ ජයග්‍රහණ කරන පස්සේ අපේ ජනාධිපති වුණාම ඒ ජනාධිපති යටතේ අපට යම බලා ගන්න ලබා ගන්න ආපු කට්ටිය කවුරුත් මෙතන නැහැ. වරප්‍රසාද තනතුරු ගන්න කවුරුවක්වත් මේ වේදිකාවේ නැහැ. කිසිවක් බලාපොරොත්තු නැහැ මේ වේදිකාවේ නැහැ. ඔබ වගේම තමයි. අපිට තියෙන මොකද්ද? අපි හීනයක් දැක්කා. අපිට හීනයක් තිබ්බ හදවත පතුලේ විශාල කාලයක් තිස්සේ අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා කිසි ભેදකින් තොරව ජාතික සමගියතු සහෝදරත්වයතු ලස්සන ජීවත් වෙන දකින් හිණයක් අපට තිබ්බා. අපේ රටේ දුප්පත් ભેදයක් නැතුව දුප්පත් පොහොසත් ભેදයක් නැතුව අපි හැමෝම සතුටින් ජීවත් වෙන අපි දරුපටව hina වෙලා කෙලෙදෙනින් ජීවත් වෙන අපි හැමෝටම මනුෂ්‍යත්වයෙන් ජීවත් වෙන පුළුවන් රටක් වෙන හිණයක් දැක්කා. අන්නේ හිණේ ප්‍රතිපදෙන් අපි ආවා. දැන් අපිට අන්නේ හිණේ සැබෑ කරගන්න දිනය ලඟ වෙලා තියෙනවා. අන්නේ හිණුත් එක්ක ජයග්‍රහණ කරගන්න තමයි අපි කවුරුත් වෙලා තියෙන්නේ. එනිසා අපි කවුරුත් විශ්වාස කරමු. මොකද්ද අපේ දරුවෝ අපි හොඳ රටක් හදලා අපි ලස්සන ජීවිතයක් නිර්මාණය කරලා අපි පොහොසත් රටක් හදලා ලස්සන ජීවිතයක් හදලා අන්නේ රටේ අපේ දරුවෝ සතුටින් ජීවත් වෙනවා දැකලා ඒ සතුටෙන් මැරෙන එක අපට සතුටක් කියලා විශ්වාසෙන් තමයි අපි කවුරුත් මෙතෙන්ට ආවේ. එස අපි හැමෝටම මේ සතුට භුක්ති විඳින්න පුළුවන් අපි ඒක කාර්යභාරයේ දායක බවට පත් වෙලා තියෙනවා. ඉතින් සාදරණීය සහෝදරනි අපි
මේ මෙතෙක්කල් ආපු මේ ගමන් මග මේ සරණ මේ දවස් දෙකේ පුංචි කරන් බාල කරන්න එපා. මොකද මේ දවස් දෙක ටිකක් තීරණාත්මකයි. අද රාත්‍රී 12න් පස්සේ අපිට ජාතික ධනබලවේගයට රැස්වීම තියන්න බෑ නීතියට අනුව. රැස්වීම තහනම්. ගෙයින් ගෙට යන්න බෑ නීතියෙන් තහනම්. මාධ්‍ය සාකච්ඡාවක් තියන්න බෑ. ඒක මෙතුරු නීතියට පටහැනි. ඒ නිසා අපට කරුණු දක්වන්න පැහැදිලි කරන්න අවස්ථාවක් නැහැ. නිසා මෙන්න මේ දවස් දෙකේ 19-20 දවස් දෙකේ අපට විරුද්ධ කණ්ඩායම් රට පුරා විශාල දුර්මත පත්‍ර වීමේ හැකියාවක් තියෙනවා. බොරු කප්පරක් කියන්න පුළුවන්කම තියෙනවා. අපට උත්තර දෙන්න බැරි වෙන බොරු කියන්නේ. එයි ඔය අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට WhatsApp තියෙනවා. ඕකට එවන පණිවිඩ මැතිවරණ නීතියට අහුවෙන්නේ නැහැ. නිසා බොරු WhatsApp පණිවිඩ වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාලවල බොරු පළ කරන්න පුළුවන්. ඒවට පැමිණිලි කරලා ඒව ඉස්තන්න යනකොට පෙරහැර ගිහින් ඉවරයි, ඡන්ද ගිහින් ඉවරයි. ඒ නිසා මෙන්න මේ සමාජ මාධ්‍යවල WhatsApp වගේ ඒවා තුළ එන්න පුළුවන් අසත්‍ය පණිවිඩ පිළිබඳව, බොරු පිළිබඳව ඔබ අවදියෙන් ඉන්න. ඒව දැක්ක ගමන් වහම නිවැරදි කරන්න මැදිහත් වෙන්න. ආයි අපෙන් අහන්නත් එපා. මොකද ඔබට අපි ගැන විශ්වාසයක් තියෙනවා. දැන් ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා අපි ගොඩක් කතා කරා. අපිට හිතාගන්න බැරි යාතේ බොරු කියාවි. අන්තිම දවස්වල අතිශය නරක බොරු කියාවි. අවලාද නගාවි. එනිසා ඒ කිසිවකින් සැලෙන්නේ නැතුව මේ දවස් දෙකේ හෙට අනිද්ද දවස් දෙකත් ඉත අවදියෙන් ඉඳලා හෙට අනිද්ද දවස් දෙකත් අපිට හිතවතට කතා කරලා දුරගතනින් කතා කරලා ස්මාර්ට් ෆෝන් එක තරනේ අර පරණ ටෙලිෆෝන් එක ගන්න එපා. ඒ පරණ ටෙලිෆෝන් එක පැත්තක දාන්න, ඒක දාන්න නැහැ නේද? ඒක යල්පැන ගිය නිසා යල්පැන ගිය පරණ ටෙලිෆෝන් පැත්තක දාලා ස්මාර්ට් ෆෝන් එකෙන් කතා කරලා අපි හිතවතට කතා කරලා මේ තව තව එක්කෙනෙක් කරන මේ ඡන්දය අපිට එකතු කර ගන්න ඕන කම එකතු කරලා අපි දෙවෙන්ත බලයක් හදන්නවා. අපි මහා දෙවෙන්ත මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. විශාල බලයක් හදන්න ඕන. මොකද අපිට සමාජ වෙනස්කම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එසේ අපි විශාල බලයක් හදලා අපි වාර්තාවක් කියන කොහොම වාර්තාවක්ද? ජනාධිපතිවරණයකදී ජනාධිපති ඉතිහාසය තුළ ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂක දක්තු වැඩිම ඡන්ද ප්‍රසිද්ධයෙන් අපි අනුසෞද්‍රය ජයග්‍රහණ කරලා අපේ ජයග්‍රහණයේ ඓතිහාසික ලෝක ඇතුලේ ලියවෙන ජයග්‍රහණ බවට පත් කර ගන්න ඕන. අන්නේ වැඩිම ජයග්‍රහණයට කළුතර දිස්ත්‍රික්කයක් ඒ මට්ටමින් උපරිම ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ඡන්ද ප්‍රසිද්ධයෙන් දායක කරන්න අපි කවුරුත් මහන්සි වෙන ඕනකම තියෙනවා. එතකොට අපි මේක කරන්න පුළුවන්. මේක අපට අමාරු කාර්යයක් නෙවෙයි. ඔබ කවුරුත් දන්නෝ දැන් මම විනාඩි 10 15 ගන්න වැඩි ගන්න බෑ. දැන් හිතුවොත් මේම දැන් මේ ජනාධිපතිවරණේ ඉන්න අපේක්ෂකෝ 39ක් මොකද දන්න 39ක් ඉන්නේ. එක්කෙනෙක් මලා 38ක් ඉන්නවා. ඒ 39 දෙනා අපි දන්නවද? දැකලා දිනවද? අඳුරනවද? දැකලා නෑ. ඔකෙන් 3ක් 4ක් තමයි අපිට පේන්නේ. එතකොට ඒක ඇතුළේ ගණන ගත්තොත් එහෙම කවුද අපිට සලකන දෙන්නේ? ඔය නාමල් රාජපක්ෂ කියලා කෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ අහලා ඇති. මහින්ද රාජපක්ෂගේ පුතා. කලින් ලොකු බලයක් තිබිච්ච කට්ටිය ඒගොල්ලෝ. හර්ණමලක්ෂ ඡන්ද ගත්තු දේශපාලන ව්‍යාපාරක නායකයෙක්. තුනින්දක ආණ්ඩුව හදාගත්තු ව්‍යාපාරක නායකයෙක්. අද අසරණ වෙලා ඉන්නවා, තනි වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂලව නාමල්ලව දාලා ඒගොල්ලෝ වටේටපු කණ්ඩායම අද පාර්ලිමේන්තු ඇමතිතුරු මන්ත්‍රු 90 ගානක් හයිල් ගාවට ගිහිල්ලා. තව 10ක් පල සජිත් ගාවට ගිහිල්ලා. නිසා අද නාමල් රාජපක්ෂ උදකලා. රැස්වීමක් තියාගන්න බැරි ඡන්දිල්ලේ මොකටද කියලා අපට තේරෙන්නේ නැහැ. ඉතින් ඡන්ද කර කර යනවා. මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලිතා පැහැදිලි. ඇප නැති වෙලා යනවා අනිවාර්යයෙන්ම. ඇප නැති ප්‍රතිඵලයක් එනවා. මම අර කල්ලුත් මේක කිව්වා. මම දැක්ක ඔය පටන් ගන්න කාලෙම Facebook එකේ කවුරුහරි දාලා තිබ්බා නාමල් රාජපක්ෂට ලොකුම තරඟ තියෙන්නේ සීල රතන හාමුදුරුවොත් එක්ක කියලා. උන්වහන්සේ දන් දෙන්න. ඊට පස්සේ තව දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. බැලුවට පස්සේ හොඳට බලන්න දෙන්නෙක් වුණාට බැලුවම එක පක්ෂ දෙකට බෙදලා ඡන්ද දෙන්න වගේ මට පේනවා. එක පැත්තක ඉන්න එක්සත් ජාතිපක්ෂ නායක රයිල් වික්‍රමසිංහ. හැබැයි අලියගෙන් ඉල්ලන්නේ. අනිත් පැත්තේ ඉන්න එක්සත් ජාතිපක්ෂ හිටමු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස. දෙන්න දෙපැත්තේ ඉන්නේ. ඔය දෙපැත්තට මහින්ද රාජපක්ෂ ගාව හිටපු අර හොටත් අක්කඩ රැළ ගිහිල්ලා එකතු වෙලා ඉන්නේ. කිසි වෙනසක් නැහැ. ඉතින් ඒ දෙන්න දිහා බැලුවොත් එහෙම ඒ දෙන්න නිකන් නායකෝ දෙන්නයි මේ පක්ෂ දෙක දිහා බලන්නකෝ. මම දන්නේ අපි කොයි වේදිකාව වගේ ගොල්ලන්ගේ වේදිකාවේ කොයි වේදිකාව බැලුවත් මට නම් පේන්නේ හොරෙක්ව. බැලුවත් පේන්නේ හොරෙක්. වෙන කාවක්වත් පේන්නේ නැහැ. රයිල්ගේ වේදිකාව බැලුවත් හොරෙක් ඉන්නෝ වේදිකාවේ. එකෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා. සෛද්ධි වේදිකාව බැලුවත් කොරු කීප දෙනෙක් පේනවා. කවුරුවක්වත් පේන්නේ නැහැ. රටක් හදන්න පුළුවන් එහෙම කෙනෙක් නැහැ. කතා කරොත් එහෙම වේදිකාවල පටන් ගත්ත වෙලාවේ සිට ඉවරන ගම්ම එකම මාතෘකාව මොකද්ද? ජාතික ජන බලවේග අනුසනායක. දැන් හිතන්නකො. මේක පුදුම වැඩක් වෙලා තියෙනවා. අද අනුසනායක සහෝදරයා කියලා කියන්නේ ඒ නම කියලා කියන්නේ හැමෝම කතා කරන නම බවටපත් වෙලා. අපේ වේදිකාවෙත් අපි අනුසනායක. කයිල්ගේ වේදිකාවේ ආයෙත් අනුසනායක.
සෛත්‍ය වේදිකාවේ ඒත් අනුර අපිත් අනුන නේද රයිල්ගේ වේදිකාවෙත් අනුන සෛත්‍ය අද සජිත් සල් ගැන කතා වෙන්නේ හැමෝම කතා කරන නම් මොකද්ද අනුර තමයි හැමෝගේ මාත්‍රකම නිසා දිනන්නේ අනුර කියන කපට පැහැදි දිනන්නේ අනුර පැහැදි දැන් රයිල් වික්‍රමසිංහ කවුද හිතලා බලන්නකෝ 1977 මා පාර්ලිමේන්තුවට ආවේ ආපු ගමන් ඇමතිකමක් කම් වුණා මාම ජනාධිපති නිසා රැකියාක්ෂා මොකද තරුණ කටයුතු හා අධ්‍යාපන ඇමතිකම කරා ඒක ගොඩාක් කල පාර්ලිමේන්තුවේ ඉඳන් 77 ගණන් හද බලන්නකෝ ඒ කියන්නේ මම දේශපාලන කරන්න කලින් මිනිහා මම 78 දේශපාලන පටන් ගත්තේ මිනිහා 77 පාර්ලිමේන්තුවේ සැහැන් එතකොට සැහැන් කල පාර්ලිමේන්තුවේ හිටියා ඇමතිකම් ගොඩක් දැරුවා අගමැතිකනුත් දීපරක් දැරුවා උපක්ෂණාගමත් දැරුවා හැබැයි කරපු දෙයක් නැහැ උපයාගත් දෙයක් මොකක් කරපු දෙයක් මොකක් කර රට කරපු දෙයක් නැහැ තාමත් ඔහින් නිකන් වැනි වැනි ඉන්න මොකක්වත් නැහැ ඒ නිසා මේ රට මෙතෙන්ට වට්ටන්න මොනවාරි කරා මිසක් රයිල් වික්‍රමසිංහට මොකද්ද කරේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ ජාතිවාදී අවුල්ලන දේවල් කරලා තියෙනවා මාමාල් ඉන්න කාලේ එකතු වෙලා 81 සංවසපා ඡන්දෙදි උතුරට ගිහිල්ලා උතුරේ ඡන්ද පෙට්ටි මංකොල්ල කාලා මොකද්ද උතුරේ ගිහිල්ලා පොස්තකාල ගිනි තියලා ආවා ඒකට දායක වෙලා තියෙනවා ඒ ඒගොල්ලන්ගේ පක්ෂ කණ්ඩායම 83 කලබල කාලේ නේද 83 දී ජාතිවාදී කොලාල ඇති කළා දෙමළ ජනතාවට ඒව දේවල් කරන්න මැදිහත් වුණා බටලන්දත් තියන් හිටියා ඒකත් හරි නේද ඒ වගේ වෑරෙන්න වෙන මොකක්වත් එයාගෙන අපිට කියන්න දෙයක් නැහැ දැන් ගත්තමත් මොකක්ද කියන්නේ එයා මේ මට හිතෙන්නේ මේ දවස්වල පොඩ්ඩක් සිහි කල්පනාව අඩු වෙලා වගේ පේන මේ දවස්වල ඔව් කිරුනේ කියන කතාව එහෙමයි පරස්පරයි දැන් එයා මෙහෙම කියනවා එක වෙලාවක කියනවා මේ වට්ටපු ආර්ථිකයා ගොඩගත්තා ඒක ස්ථාවර කරා දැන් බයෙන් දෙයක් නැහැ රට ස්ථාවරයි කියලා කියනවා එයා සයයි කියන මොකද්ද රයිල් වික්‍රමසිංහ නැති වුණොත් වෙන කවුරු ආවොත් එහෙම සති තුනෙන් ආර්ථිකය කඩාවැටෙනවලු ගෑස් තෙල් නැති වෙනවලු දැන් ওই දෙකම හරියන්නේ කොහොමද කියන්නකෝ එක පැත්තෙන් කියනවා ආර්ථිකය ගොඩගත්ත ස්ථාවරයි කියලා අනිත් පැත්තෙන් කියනවා එයා නැත්තම් සති දෙකෙන් තුනෙන් මේක කඩන් වැටලා තෙලුත් නැතිනු ගෑස්ුත් නැතිනවා කියලා කියනවා දෙකම හරියන්නේ දෙයක් නැහැ නේද ඒ රයිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩාරන් ස්ථාවර කරා නම් සති දෙකෙන් වැටෙන්න බෑ ස්ථාවර වෙනවා හැබැයි සති දෙකෙන් වැටෙනවා නම් ස්ථාවර කරලා නැහැ වෙලා දින මොකද්ද ස්ථාවර කරලත් නැහැ අපි යාම සති දෙකෙන් කඩා වැටෙන්නෙත් නැහැ සම දෙකම බොරු දැන් ඒගොල්ල මේ බොරුවක් මාපාන්න හදනවා රයිල් වික්‍රමසිංහ ආවෙ නැත්නම් ආර්ථිකය වැටෙනවා කියලා දැන් හොයි මිතුවත් එහෙම දින රයිල්ට මැරෙන්නත් බෑනේ ඒ රයිල් නැත්නම් මේක වැටෙනවා එනදී අර අමූර්තේ හොයන් ඇවිල්ලා පොල තියාගන්න වෙනවා පොරව නේද දෙකටම එහෙම දැන් බය ගන්න හදනවා මන්දක ප්‍රවෘත්තියක් තියෙනවාද කටුගස්තර පැත්තේ දැන් ඒගොල්ල මේ ප්‍රවෘත්තියක් හදමින් යනවා ගෑස් හිඟයක් එනවා කියලා තෙල් හිඟයක් එනවා කියලා කටුගස්තර පැත්තේ ත්‍රී වීල් වල 10කට 12කට වගේ කණ්ඩායමකට සල්ලි දීලා පොලිමේ තියලා තෙල් ගහ ගන්න කියලා තෙල් ගහන්න නෙමෙයි ඒගොල්ල නිකන් පොලිමේ ඉන්නවා තෙල් ගහන්න වගේ පාර යනට පේනවා තෙල් පොලිමක් තියෙනවා වගේ පස්සේ කවුරු පැමිණිල්ල කළා පොලිසිය මහතුරුවල අර ටික අරගෙන ගිහින් ගිහිල්ලා ඔව් ඒ කියන්නේ දැන් මේ මවාපානවා කෘතිම ලෙස හදනවා පොලිං බයවත් දන්න මේ ඡන්ද කිතු කරලා ඒ જાති තව ඒව කරයි දැන් ගොඩක් පණ්ඩ මටත් මේ දවස්වල පණ්ඩ ගොඩක් කිව්වා අන්න අර ආවල් සමාගමේ කෙනෙක් කියලා තියෙනවා ගෑස් සිංගයක් එනවා කියලා ආවල් කෙනා කියලා තියෙනවා ගෑස් සිංගයක් එනවා කියලා ඉතින් දැන් ගෑස් සිංගයක් එනවා නම් තම අපි ආණ්ඩු වරන් නැහැ නේ ආණ්ඩු ගන්න කලින් ගෑස් සිංගයක් එනවා නම් කවුද වාග් ගන්නවද කම දෙන්නේ රයිල් වික්‍රමසිංහ වාග් ගන්න ඕන ඒ නිසා එහෙම ගෑස් සිංගයක් හදුවා නම් එයාව 21 නෙවෙයි අපි හෙටම පුළුවන් නම් පරක් දාන්න ඕනේ එහෙම කටිය දියන් ගල වැඩක් නැහැ අපිට සම මේ වගේ අර ජනතාව බියවද්දන ජාතිය වැඩ කරමින් යන රයිල් වික්‍රමසිංහ ඉතින් යාට මේ රටේ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැහැ අනිත් පැත්ත ගන්නකො සෛත් ප්‍රේමදාස එතන ගත්තත් එහෙමනේ සෛත් ප්‍රේමදාස කියලා කියන කවුද තාත්තා ජනාධිපති වුණා නම් ඕගොල්ලෝ අපි කවුරුත් යව දන්නේ එහෙම නේද සෛත් ප්‍රේමදාසගේ තාත්තා ආර් ප්‍රේමදාස වුණේ නැත්තම් සෛත් කියලා කෙනාව අපි කවුරුත් දන්නේ නැහැ ඇත්තටම ගත්තොත් එහෙම යව දන්නේ තාත්තා ජනාධිපති නිසා නැත්තම් තමන්ගේ කියලා මොකක් හැකියාවක් තියෙනවද තමන්ගේ කියලා මොකක්වත් හැකියාවක් නැහැ තිනේ ඔක්කොම ගත්තොත් එහෙම තින්නේ අර පිස්සු වැදෙන වැඩි ටිකක් තියෙන්නේ එයා කොහොමද රට මේ පාලනය කරන්න කිතල් බලන්න කොහේද ප්‍රතිපත්ති ගන්නකො රට පාලනය කරන්න කොහොමද කියලා අර අංශෝදත් කියලා කි දැන් අපේ රටේ තියෙන එක ප්‍රශ්නයක් තමයි අලිමිනිස් ගැටුම අලිමිනිස් ගැටුමට තියෙන උත්තරේ මොකක්ද යාට විසඳුම මොකක්ද එයාගේ පුරගම මන්ත්‍රයක් තියෙනවා ඒ මන්ත්‍රය හැමෝටම කියා දීලා කඩපාඩම් කරවනවා ඊට පස්සේ අවුලක් නැහැ අලියෙද්දි මන්ත්‍රය කිව්වා අලියා ඉන්නේ අලිමිනිස් ගැටුමට උත්තරේ ඒක ඊට පස්සේ ආධාර ගන්න පිටරටින් ආධාර ගන්න පිටරටින් ආධාර ගන්න ක්‍රමය තමයි එයාට ඉංග්‍රීසි පුළුවන් ඉංග්‍රීසියෙන් කතා කරලා සුද්දොත් එක්කෙන් ආධාරක් ඉල්ල ගන්න. එයාගේ ඉංග්‍රීසි සුද්දන්ට තේරෙන්නේ නැහැ. අමුතු ඉංග්‍රීසි තියෙන්නේ. ඊට පස්සේ තාක්ෂණික නා එයාට ජපන් පොඩ්ඩක් පුළුවන් ජපාන් වලින් කතා කරලා ජපානෙන් ආධාරයක් ගන්න.
ඒකත් එක ප්‍රතිපත්තියක්. තව තියෙන මොකද්ද රස්සා දෙන ක්‍රම අපි දැක්කා නේද? අඹ ගහකට වාඩිලා කොටකල් සම ගහගෙන කට්ටිය පොලිමේ තියලා රස්සා දෙන කොහොමද? අවුසනන් සිකියුරිටි මිටිනම් කම්පර. එතකොට දැන් එහෙම ගත්තොත් එහෙම අමාත්‍ය මණ්ඩලයේ බෙදෙන කොටත් කොහොම වේද? චම්පේකට හම්බෙයි සිකියුරිටි අමාත්‍යංශය. එතකොට නේද? ඊට පස්සේ දලස් හම්බෙන්නේ කම්පර අමාත්‍යංශය. දලස් මිටිනි. කොහොම තමයි බෙදන්නේ? එහෙම රස්සා බෙදපු කෙනා. එහෙම තමයි යට දෙන උත්තර. ඊට පස්සේ දැන් අධ්‍යාපන ප්‍රශ්නයක් තියෙනවනේ අපේ රටේ. පාසල් වල පාසුකම් නැහැනේ. ඒකට කියන්නේ මොකද්ද? අපේ රටේ පාසල් 10000ක් විතර තියෙනවා. ලෝකෙන් කෝටිපතිව 10000ක් ඔයලා එක කෝටිපතියට එක පාසල ගන්න බාර දෙනවා. එයාට මේක හදා ගන්න කියලා. ඉතින් සල්ලිත් ඕනේ නැහැනේ. ආණ්ඩුවක් ඕනේ නැහැනේ. කෝටිපති හොයාගත්ත පාසල් බාර දුන්නාට පස්සේ ඉවරයි. ඒක එක උත්තරයක් යාට. ඔන්න ඔය ජාතිය ලාමක අර අර චම්පික කලින් කිව්ව කතාව හරිය තමයි. මොකද ලාමක ටීම් තින් උත්තර තමයි එයාට තියෙන්නේ. එයා තමයි ජනාධිපති වෙන්නේ යන්නේ. චන්දිල්ලන් යන්නේ. එයා ජනාධිපතිතුම මොකක් වෙද රටට හිතන්නකෝ. අපට hina වෙලා මැරෙන්න වෙන්නේ හොඳේ. දැන් නම් බඩගිනි මැරෙන්නලා තියෙන්නේ. සයිත් තවත් hina වෙලා මැරෙන්න වෙන්නේ අපට මොකද කරන්න විහිළු වලට. ඉතින් එහෙම කෙනෙක් කිසි වගකීමක් නැති කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති කිසි ප්‍රශ්නයකට උත්තර දෙන්න තේරෙන්නේ නැති වාද විවාද කරගන්න බැරි දේශපාලන පැහැදිලි කරන්න බැරි තාත්ත ගැන විතරක් කතා කරන පුරුදු වෙච්ච පුතෙක් ඉන්නවා එහා පැත්තේ. රටක් බාර දෙන්න පුළුවන්ද මේ වගේ විශේෂයෙන් අර්බුදකාරී එකක්? බෑ. ඒ නිසා ඒ හැමදෙනාම අද අසාර්ථක වෙලා තියෙනවා. ඒගොල්ලන්ට බෑ කියලා ඔක් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට තමයි අපි ජාතික ජන බලවේගයේ අනුර සහෝදර අපටි. તો අපි කවුරුත් දන්නවා අනුර සහෝදර සහෝදරා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ පන්තිය කෙනෙක් තමයි. හැබැයි ඉගෙන ගත්තා 1988 කාලේ අමාරුම කාලේ කවුරුත් දේශපාලනට එන්නේ නැති කාලේ දේශපාලනට ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ඊට පස්සේ ජීවිතේ බේරගත්ත ඉතා අමාරුවෙන් ගෙවල් ගිනි තිබ්බා ඥාති මැරුණා ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයට ආවා කැලණි විශ්වවිද්‍යාලේ උපාධියක් ගත්තා. ඒ විතරක් නෙමෙයි කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ සභාපතිලා හිටියේ අනුරසනක සහෝදරයා. දැන් මේ අපිට බෞද්ධ විරෝධී කතාවක් කියනවා. අපි බෞද්ධ විරෝධී කියලා කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ සභාපති කවුද? අනුර කුමාර දිස්ත්‍රානායක එක. අනුර සහෝදරයා. අපේ පක්ෂෙත් එක්ක වැඩ කරා. වාක්‍යම් ගොඩක් දැරුවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් 2010 පාර්ලිමේන්තුවේ අවුරුදු 2000 පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ හිටියා. විවිධ වගකීම් දැරුවා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ලෙස වැඩ කරා. පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ කරා. මාස 14ක් අමාත්‍යංශයක් කරා. ලංකාවේ ලොකුම අමාත්‍යංශය. මොකද්ද? කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග සහ පශු සම්පත් විශාලම අමාත්‍යංශය. අමාත්‍යංශ කරා. පාඩු ලැබු මිල්කෝ එක ලාභ ලබන තත්ත්වයට පත් කරා. කිරිගොවි ගම්මාන ඇති කරා. දවස් දසදහසක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා. දවස් දහසක් තිස්සේ පිළිසකර කරා. විහරගල ව්‍යාපාරය ආරම්භ කළා. ඒ වගේ ගාණක් විශාල ප්‍රමාණයක් වැඩ කරා. වංචා දූෂණ නතර කරා. තමන්ගේ වේදමට ඇමතිවරයාගේ වේදමට ආණ්ඩුවෙන් දීපු මුදල් ටික එකතු කරලා, ඒ කියන්නේ සංග්‍රහ දීමනා ටික එකතු කරලා කෘෂිකර්ම අමාත්‍යංශයේ සේවකයන්ට යන්නේ රෝස බස් දෙකක් කරන් දැම්මා. බස් දෙකක් කරන් දැම්මා. අදත් ඒ සේවකයන් මේ බස් දෙකේ. එහෙම කරපු කෙනෙක් අමොස්මුද නිසා හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, ඉගෙනගත්තු දේශපාලන අධ්‍යයනය කරන ඕන කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්කම තියෙන, පුළුල් දැනීමක් තියෙන, මේ වෙලාවේ අපේ රටේ දේශපාලනේ ඉන්න උඩින්ම ඉන්න දක්ෂතම නායකයා තමයි අනුර සනාගේ සහෝදරයා. අපි කාටත් එක දන්නවා, අපි කවුරුත් දන්නවා. එයාත් එක හැරෙන්නවත් බෑ රයිල්ලට සයිත් ගන්න. එහෙම කෙනෙක් අපි. ඒ විතරක් නෙමෙයි රයිල් සයිත් තනියම ඉන්නේ. සයිත් තනියමනේ මම් පොරනේ. මම ඔක්කොම මම මට පුළුවන් මං කරන්නේ. මට හොඳ ඩයිනමෝවක් තියෙනවා. අපි දන්නේ නැහැ මිනිහා ඩයිනමෝ කොහෙ තියෙන්නේ කියලා නේද? මට හොඳ ඩයිනමෝවක් තියෙනවා. මට හොඳට වැඩ කරන්න පුළුවන්. මට නිදි මරන්න පුළුවන්. මොතර නිදි මරන්න පුළුවන් සිකියුරිටි ජොබ් එකක් දෙන්න ඕනේ නේද? අපි ආණ්ඩුව ගත්තට පස්සේ කොහෙලා දෙමු හොඳ සිකියුරිටි ජොබ් එකක් නිදි මරන්න පුළුවන් නිසා. මට නිදි මරන්න පුළුවන් නේ. මේ ළඟදීම ගැලදීම මොකද්ද? මම මහන්සිලා වැඩ කරනවා, නිදි මරනවා. එතකොට නිදි මරන කෙනෙක්ගේ ඇස් ගිලෙනවා, මූණේ විඩාබර පේනවා. ඒ ලකුණු ඔක්කොම එයාට තියෙනවා කියලා කියනවා. මං නම් කියන්නේ දොස්තර මහත්තයට පෙන්වන්න ඕන. ඇස් ගිලලා නම්, මූණ විඩාපත් වෙලා නම් නේද? බීටිය කරන් දෙන්නේ නැහැ නේද? නෝනට තේරෙන්නේ නැද්ද මන් දන්නේ. ඉතින් ඔන්නෝ જાති තමන් ගැන කී කියන්නේ. හැබැයි අනුර සහෝදර හැම නෙමෙයි. එයා දන්න දේවල් නොදන්න දේවල් තියෙනවා. අපි හැමදේම දන්නේ නැහැ නිසා අපි ව්‍යාපාරකෙක් ඉන්නේ. අපි අපේ රටේ මෙතෙක්කල් බිහි වෙච්ච දැවැන්තම දැවැන්ත මහජන ව්‍යාපාරය හදලා තියෙනවා. අපි ජාතික ජන බලයේ හදලා ඔබේ කොට්ටාසෙට ගමට ඇවිල්ලා ගමේ සමිතිය හදුවේ නැද්ද? ගමේ සමිතිය හදලා කොට්ටාස සභාව හදලා ගමේ නායකත්වයක් හදුවා අපි. ඉන්නතර වෙන්නතුව අපි අපට එකතු වෙන්න පුළුවන් බලවේග අපි ඔක්කොම එකතු කරා. වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, අපේ ස්වාමින් වහන්සේලා, අපි පෞකේ 23 වෙනිදා මහරගම දැවැන්ත සංඝ සමුළුවක් කරලා භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය අපට ගත්තා. අපි අපේ කාන්තාව 153ක් ඡන්දදායකින්ගෙන් කාන්තාව මෙතන ගත්තම සන්තෝෂයි. ගොඩාක් කාන්තාව පේන්න ඉන්නවා අපිට නේද?
කාන්තාව වැඩිපුර වෙලට බැස්ස කියලා ඉතින් මොකද්ද ජයග්‍රහණේ සැක නැහැ ෂුවර් දෙකක් නැහැ ඉතින් අපි කාන්තාව එකතු කරලා ගැහනුව අපි කැමරේට කියලා දෙවෙන්තම දැන් කාන්තාව ව්‍යාපාරයක් හැදුවා ඒක නායක නායිකාව මෙතන ඉන්නෝ නිසා අපි ඒක එකතු කරගත්තා අපි අපේ වෘත්තීය වේදින් එකතු කරගත්තා සියලුම කලාකරුවෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉංජිනේරුවෝ තාක්ෂණ ශිල්පීන් විද්‍යාඥයෝ ඊට පස්සේ වෛද්‍යවරු නීතිඥ මාත්‍රු මේ විදිහට ඉන්නෝ නිසා අපි ඒ වගේ බලවේග එකතු කරගත්තා ඊළඟ අපි ඉන්නතරනේ තෝ අපේ ත්‍රිවිධ හමුදා විශ්වාමිකය පොලිස් විශ්වාමිකය මේ වගේ රට රකින්න හදන්න පුළුවන් බලවේග සියල්ල එකතු කරගත්තු දෙවෙන්ත මහජන ව්‍යාපාරයක් හැදුවා නිසා අපි නිකන් මේ චන්ද්‍රයවිත් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ හරි සයිත් ප්‍රේමදාසර වගේ නෙවෙයි අපි මේ එම්මෙන් කුණු එක තොරන් ගෑවලා නැහැ ඇයින් දාස් දෙකක් නෙවෙයි අපිට තියෙන්නේ රනිල් ගාව ඉන්නේ අහුල ගත්තු කට්ටිය සයිත් ගාව ඉන්නේ අහුල ගත්තු කට්ටිය අපි මේ අහුල ගත්තු කට්ටිය අරන් ආවේ නැහැ අපි පහුගිය කාලයක් තිස්සේ සාකච්ඡා කරලා මහන්සියල හදාගත්තු දෙවෙන්ත මහජන ව්‍යාපාරකෙක් ආවේ එයාවෙන් කොටද නිකන් ජනාධිපතිකම් අරන් නිකන් තන්තු ගන්න නෙවෙයි ජනාධිපතිකම් අරගෙන අපි ආණ්ඩුවක් හදලා ඊට පස්සේ අපි කවුරුත් එකතු වෙලා මේ වට්ටපුරට ගොඩ අරගෙන අපේ රටේ ජනයාට ජීවිතේ පළවෙනි වතාවට අපේ ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් ආණ්ඩුවක් හදලා අපේ ආණ්ඩුවට අපි සතුටින් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමයි අපි ඇවිල්ලා තියෙන නිසා අපි ඔබට කියන්නේ මොකද්ද අන්නේ සතුටනේ අපි ජයග්‍රහණ වීමට ඇවිල්ලා තියෙනවා අපි කවුරුත් එක්සන්න දිනන්න ඕන ඒකට මේ කාලෙ තිස්සේම ඔබට අපට උදව් කරා වගේ මේ අවසන් දවස් දෙකෙත් ඔබ උදව් කරන්න ඕන අපේ රටේ කිසි කෙනෙකුට දැන් කලබල කරනවා කියලා කියනවනේ ඇත්තටම අපි කලබල කරන්න වෙන්නේ මම වහන්නක ඔයගොල්ලන්ගේ 21 ඡන්ද දීලා 22 ප්‍රතිඵල කිව්වට පස්සේ ඔබ කවුරු හරි බලන් ඉන්නවද කාට හරි කරදර ගන්න කලබල කරන්න බලන් ඉන්නවද නැත නැත අපිට කිසි කලබලයක් නැහැ අපි කැමතිනේ අපේ ජයග්‍රහණය අවලස්තන වෙනවට අපි කැමතිනේ අපේ ජයග්‍රහණයට කළු පැල්ලම් එනවට අපි කැමතිනේ මේ ජයග්‍රහණය පොඩ්ඩක්වත් අපවිත්‍ර වෙනවට නිසා අපට ඕන කොහොමද පිරිසිදු පවිත්‍ර ජයග්‍රහණයක් ඕන නිසා අපි සාධිකරණ මොකද්ද කිසි කලබලයක් අපට නැහැ අපි වෙලා තින්නේ අපි වෙත් තින්නේ මේ සමාජය වෙනස් කරන රට ගොඩනගන පැත්තට නිසා අපේ රටේ හැමදාම ඡන්දෙන් පස්සේ කලවල තිබ්බා නිසා අපේ රටේ ඡන්දකින් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ කියා කිසිවක් වාර්තා වෙන්නේ නැති එකම ඡන්ද බවට අපි මේ ඡන්දේ පත්තර ගමු අපි කවුරුත් එකතු වෙලා අපි අසල්නැසියට රිදවන්නේ නැතු මේ ඡන්ද ප්‍රතිඵලය භුක්ති විඳිමු එනිසා අපි අපට ඕනේ මොකද්ද ඡන්ද දක්වා අපි ඡන්දෙට ගියා ඡන්දේ වුණාම අපිට මාලිමාවට ඡන්ද දීපු අයයි ඡන්ද නොදීපු අයයි ඔක්කොම එකතු කරගෙන අපි රට හදන්න ඕන නිසා අපි කියනවා මාලිමාවට ඡන්ද නොදෙන හැටත් කමක් නැහැ ඡන්දෙන් පස්සේ හරි අත්තර බඳ ගමු හදමු මේ රට වට්ටපු අන්නේ සඳහා වෙච්ච දෙවෙන්තම දෙවෙන්ත මහජන ව්‍යාපාර හදන්න ඕන ඒක හදන්න අපි හදමින් තියන්නේ ඒ සඳහා තව ඡන්ද එකතු කරන්න ඕන නිසා අපි ඔබට කියන්නේ අපි ඡන්ද එකතු කරමු කවුරුත් එක ගිල්ලා මේ දවස් දෙකත් එකතු අපි විශාල බලයක් නිර්මාණය කරලා 21 වෙනිදා පොලිමට ගිල්ලා ඡන්ද පොලට ගිල්ලා අපි ඡන්ද දීලා මේ ජයග්‍රහණ ගන්න උන. එකමින්ෙන් අපේ කාර්යභාරයක් තවත් තියෙනවා ඒ නිසා අපි හැමදෙනාම එකතු වෙලා අදින් මේ දවස් දෙක තුළත් මොකද කරන්න ඕනකම තියෙන්නේ කාට කාටත් කතා කරලා හැම කෙනාගේ අදහස් අහලා හදමු ඡන්ද මොකටද මාලිමාවට ඡන්ද හදමු ඡන්ද ගොඩක් හදමු මාලිමාව කිසිවෙකුට පරද්දන්න බැරි කිසිවෙකුට ආපසු හරවන්න බැරි දෙවෙන්තම දෙවෙන්ත ව්‍යාපාරයක් බලයක් වට ඡන්ද හදමු හදලා 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 ඒ සමස්ත ජාන්තකට ගමන් යමු ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ ඡන්ද වලින් පුරවන්න ලෑස්තිද පුරවමු ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ ඡන්ද වලින් පුරවමු එතකොට අපි විශේෂයෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා මාලිමාවට ඡන්ද දීලා ඡන්ද පත්‍රිකාව ගන්න ටිකක් දිගයි තමයි හැබැයි හරියටම මැද්ද තියෙන අපි හොල නම පත්‍රිකාවේ මැද්ද තියෙන අපි හොල නම නම මොකද්ද නම අනුර කුමාර දිසානායක ලකුණ තියෙනවා ජයග්‍රහණ ලකුණ ලකුණ මාලිමාව අනුර කුමාර දිසානායක මාලිමාව ඉස්සර කතරේ ගහලා ඡන්ද දෙමු අපට මනාප නැත එක දෙක තුන නැත කතරේ ගැහුවා ඡන්ද දුන්නා කොලේ නැව්වා පෙට්ටිය දැම්මා පස්සෙන්ට ප්‍රතිඵල එනවා මොකද ඒ තමයි ජනාධිපතිවරුනේ ප්‍රතිඵල ජාතික ජනබලයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණ කර ඇතකින ප්‍රතිඵල එනවා අන්නේ ප්‍රතිඵල ගන්න අපි හැමදෙනාම වැඩ කරමු කිල්ලිම කරමින් මම එද්දි මට මේ පණිඩු ගොඩක් ආවා එස්එන්ස් පණිඩු කෙටි පණිඩු ගොඩක් ආවා මේක අවසන් රැස් වෙන නිසා කවිය කියලා යන්න කියලා. ඉතින් එහෙම ඉල්ලීමක් කරාම නොකිය බෑනේ. නිසා අපි කවියෙන් සමුගම්. අපි හැමදාම කිව්ව කවිය අපි විශාල කාලයක් තිස්සේ දුක් විඳන් අපි ජනතාව. ඒ නිසා ඒ දුක නිමා කරන කාලයක් අපට කවරදවරි එහි කියලා විශ්වාස කරා.
අනේ දුක නිමා කරලා අපි කවුරුත් මිනිස්සුගේ ජීවත් වෙන යුගයක් අපට හදන්න පුළුවන් අවස්ථාවක් අපට ඇවිල්ලා තියෙනවා. අන්නේ වෙලාවේ අපි කවුරුත් එක්ක ඒ අවස්ථාව හරියටම අපදයන්තු පාවිච්චි කරලා මේ දුක නිමා කරලා අපි අපේ අපේ ලෝකය අපේ සමාජය අපට හදා ගන්න ඕනකම තියෙනවා. අන්නේ සඳහා ඒ වෙනුවෙන් එක අදහස හිතේ තියාගත්තු අපේ සහෝදරෙක් බොහොම ඈත කාලේ ගිරගවල ඉඳලා ලියපු කවියක් අපි හැමදාම කිව්වා ඒ කවියෙන් අපි මේ සැස්සීම වසන් කරනවා එන්න මෙහෙම. කුසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරහැලි කැබලියෙල්ලා සතුට සනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා අපි නැවත තියමු. කුසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරහැලි කැබලි එල්ලා සතුට සනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා පීඩාවට මැත්තේ ජනතාවනි අපි ඔක්කොම එකට එකතුලා දැක්මඳගෙන සහෝදරයෙක් දුලා වට්ටපුරට හදමු වට්ටපුරට ගොඩගනිමු. ඒ සඳහා අපි මේසේ කඳා ජනාධිපතිවරණෙන් ඓතිහාසික ජයග්‍රහණ කරගෙන අපි අපේ රටක් අපේ ජීවිතයක් නිර්මාණ කරගමු. පොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණ කරගමු. අනේ සඳහා දායක වෙන්න ඉතුරු දවස් දෙක මහන්සිලාට ගන්න ඔබ හැමදාටම ආරාධනා කරමින් ඒ සඳහා හැමදාම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ජාතික සම්බලයකට ජය වේවා. අනු සෞදයට ජය වේවා. මෞබිමට ජය වේවා. ඔබ හැමදෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.